දයාවන්තෑගනස්. ඔන්න ඕක මෙහාට දිය? කන්නාඩි මේසේ ඉදිරියේ සිය මුහුණමත පියරු තවරමින් සිටින රමණිට ආච්චියම්ම පවසන්නේ සිය සිහින් වමත රන්මලල්ලකට රිංගමි. පැරණි තාලෙසිියුම් කැටේමින් හැඩවූ ඒ රන්වලල්ල, ඇකේ අතහි රැලිරේකා පිරිමඳමින් ඇතුළු වන විට වලල්ලේ ඇති මැජික් බලයකින් ඒ රැලි මැකී අනු ඇතැයි සිති ඔබේ මුවකට සිනාවක සේයාවක් නැගන්නට පුළුවන්. ආච්චියම්ම හැඳ සිටින්නේ සාරයා ඔන්න ඕක දියන් මෙහාට ඇ ආයපත් පවසන්නේ කෙසියම් නොයිව සිලිමත් බවගෙන්. මොකක්දම්ම රමණි අසන්නේ සිය ඇස්සිය පිළිමිබුවෙන් ඉවත් නොකරමින් ඇගේ ඇස්මත ඔබ දකින ඒ අමුතු ජීවය ඇගේ සිරුර තුර දල්වන ලද පහනක්සේ එය කාන්තිමත් කර ඇති හැටි ඇ හැඳ සිටින දුබුරු පැහැසාරිය කෙසිසේත්ම ඒ කාන්තියට අනුබල නොදුන්නද මැදිවියට ලංවන ඇගේ සිරුරේ හැඩතලමත ඇලි සිටිනවා ඔන්න ඕකබං ඔය මොකදදේක? ඇ කියන්නේ කන්නාඩි මේසේ කෙළවරකට අතදිගු කරමින් මොකක්ද එවර රමණගේ ස්වරය නොයිවසිලිමත් වුණා. ඔය ඕකබං ඔය කටුදුවන ඉලව්ව අතේබන්ධන එක? ආච්චියම්ම එසේ කියන විට ඇගේ මුහුණේ දියවගේිය මස්පිඩු සසලවී මුහුණට නැගුණි අසරන බව. රමණිකි මුහුණ සැණින් පිළිමිබුව අතහැර ඇ දෙෙසට හැරුණා. අත්තොරලෝසුව රමනිගෙ ස්වරය ඉතා ඉවසලිවන්ත අම්ම කෙනෙකුෙ ස්වරේකට මාරුවෙන හැටි ඔබට මවාගන්න පුළුවන්. පෙන්තූර කොලයක් පෙන්නමින් පංචි දරුවෙකුට දේවල්වල නම් උගන්නන අම්මෙක්. ඇ කන්නාඩිමේසේ ඇගේ පැත්තෙ කෙලවරක වූ රිදී පැකුඩා අත්තොරලෝසුව ගෙන ආච්චියම්ම වෙත හැරුණා. ඉන්න මං බඳින්න. ඔන්න ඕක මෙහාට දිය. ආච්චියම්ම ඔරලෝසූ උදුරාගෙන ඒ අතෙහි බඳිමින්, මරෙන් පිටතට ඇවිදයන්නටඕනා. උඹ නෙමේ කොටාලු වෙලායිඉන්නේ උඹේ දුව විගහට වරෙන් එසේ කියන ඇගේ මුහුණ රැලිරේකා සියුම්බ කම්පනය වී එහි වූ ප්‍රසන්න බව මදකට ඉවත් කරනු ලැබවා. නැවත කන්නාඩිය වෙතහැරනු රමණිකෙ දෑස්මත වූ එලිය නෙවෙමින් දැල් වෙන්න තැත්කලා හුළඟක පොරබදන පහ් දැල්ලක සසල බවයි දැන් එෙහි ඇත්තේ ඒ කන්නාඩි මේසේ මත වූ කුඩාරන් පැහැවුරු ලෝසුවක් ගෙන සියවම් මැනිික් කටුව මත අතුරා සැනකින් එය නැවත කණන්නාඩි මේසේ මතම තබා වේකීෙන් හැරී කාමරයෙන් ඉවතට යන්න වනාා. නිවස පුරා පැතිරයන්නේ බැදපු තුන පහසුවඳට එක්වූ ඉදන කුකුළු මස්කරියක සුවඳ නිම්න හොඳින් අස්පස් කරන ලත සාලයේ පොටුවක් මතට වී විදුසර පත්තරය සාවධානව කියවෙමින් සිටිනවා. හැඳ සිරන රෝස පහරැලි සහිත සුරංගනා ගෞමටත් ඇගේ මුහුණමත තවරන ලද පියරු සාාලිප්ස්ට්‍රික්ලටත් කිසිසේත් නොගැලපෙන ඒ පත්තර කියවීම විසින් ඇ පිටස්තරෙකු බවට පත්කර ඇතැයි ඔබට සිතුන එහි පුදුමයක් නැහැ උද්‍යයෝගයෙන් තොර ඇගේ මුහුණ මත ඇත්තේ දඩබබර කෙල්ලකගේ මුරන්ඩුකමවිනා ගැටවරියකගේ බාාවලීලාවන් නොවේ එනිසාම ඇය අදක්ෂවේෂණිරූපන ශිල්පියෙකු විසින් හැඩගන්වන ලත අසාර්ථක නාට්‍යියේක දුක්්පර නිලියක් බවට රූපාන්තරණය වේ සිටිනවා. ඇ වරින්වර පුටුවමත ඇමරෙන්නේ ජීවිතය පළමුුවරට අඳිනලඳ සනීපාරක්ෂක පැළඳුමේ ආගන්තක බව නිසායයි ඔබ අනුමාන කළොත් එය වැරදි නොවේවේ ඇගේ දැස් ඇවිතිමින් සිටින්නේ වෛත්‍ය ගැටළු තීරේ පාර්ඨක ප්‍රශ්න අතරයි ම වයස දහසේක තරුණයෙක්මි. මා දවසට දෙවරක් ස්වයංවිින්ධනය යෙදනාතර මට එය පාලනය කරගැනීමට අසීරුයි. මගේ ශරීරී ඉතාම කෙසඟයි. ස්වයංවිධනය සහ මගේ ශරීරයේ ප්‍රමාණ අතර සම්බන්ධයක් තිබේට. ස්වයංවිින්දනයේ යෙදීමට ඇති වුවමනාව මානසික ගැටලුවක්ද ස්වයක්මින්දනය යන වච්චනය ඇයට වැටහුුණේ නැහැ එහි ඇති අනෙක් වචන සමග සංසන්ධනය කරමින් ඇය හිතන්න උත්සාහ කළා සතුටක් පිළිබඳ අදහසක් එහි ඇති බව දැනුනත් ඒ සතුට ඇති කරන ආකාරය ගැන කිසිම හෝඩුවාවක් ඇහිට තිබුණෙ නැහැ හෙට නැවත පාසල් ගිය විට යෙහළියකගෙන් අසා දැනගත යුතුයයි ඇය සිතුවි අම්මාගින් හෝ ආච්චිය අම්මාගින් ඇසේ යුතු නැති අමුතු සතුටක් පිළිබඳ රහසක් එහි ඇතයි ඇයට දැනුණු නිසයි නමුත් ආච්චියම්ම අත්තර ෝ සෝබඳිමින් කාමරෙන් එලියටෙන විට ඇකේ කටින් ඒ වචන ඉබේම වගේ පිටවුණා. ආචියම් මේ! ස්වංවිදනී කියන්න මොකක්ද? මොකක්? ස්වයංවිින්දනී කියන්න මොකක්ද කියලා ඇහෝේ. ආ! ඔය නන්දනවිදන වගේ එකක් වඩ. ඇ ගණනකට නොගෙන එසේ කියා කුස්සය දෙසට ඇදුනත් ඇ පසුපසින්නා අම්මාට? ඒ ඒ තරම් ලේසියෙන් මගහැරයාමට හැකිවනේ නැහැ. මොනවදයි කියවන්නේ! විදුසර පත්තරේ! මෙ අඩදනවක ආය ගණ නෑම මේ පත්තරරිී ගිප් ැඇත්තපලාතකට ඇ පත්තරයේ උදුරාගෙන ගොස් කුකුළු මස්කරය ඉදවන ගෙන්තරට රුකුල් දුන්නා. දැවෙන පත්තරේ සුවඳද බැදපු තුන පහස්ුවඳ හා කුකුළු මස්ුවද සමඟ එක්ක වුණා. විද්‍යාව සහ කාමරාගේ එකට මොනගැසෙන ඒ අසරිමත් නිමේශේදී? හු නොමැති අඩුව ඔබට වඩ වඩා දැනෙන්න්නේෙනම් ය පුදුමයක් නොවේ විද්‍යාවය අකුර අතර සැඟවී හොල්මං කරන තහනම් සතුටක් පිළිබඳ හැඟීම නිරවුල් කරදිය හැකි මිනිසා මේ කතාව ආරම්භේදීම ගහතනය කෙරුණු බවට සාක්ෂිධරණවා හැර ඔබට කළහැකියන් කෙසිවක් නැහැ කෙසේ හෝ වේවා එදා ඒ පුංචිසාදය අවසන් වනතෙක්ම ස්වයංමින්දනය රහස නිමනගේ හිදේ කැවමින් තිබුණේ ඇහේ පැඩලුණු බැලි කැටයක් වගේ. කෙතරම් අයිංකරන්නට උත්සාහ කලත් ඒ යළියලිත් තම ඉඳීම ගැඹුරින් සලකුණු කලාා. ඒත් එවැනි තහනම් සතුටක් පිළිබඳ රහසක් අසන්නට හැකිගෙනෙක් ඒ සාදේ හිටිය නැහැ. සාදයේ නිමිත්ත නිම්නවුවත් වැඩි දෙනකුගේ අවධානය දිනාගනිමින් සිටිය ආච්චියම්ම. නිවසටේන අමුත්තන් පිළිගන්නා විට ඥාතීන් කිහිපද නික්ම පටලවාගත්තද එය කවුරුත් ඒතරම් ගණන්කත් බවක් පෙනුන නැහැ නමුත් රාත්‍රී ආහාරයෙන් පසු තත්ත්වේ ඉක්මනින් වෙනස් වුනා. කෑමින් පසු නිමනා කාමරේටයන්නේ සාධේ කරතරකාර අමුත්තන්ගෙන් මොහොතකට ගැලවෙන්න. ඇ කාමරේට ඇතුළුවන විට කැඩපත දිහා බලාගෙනන්න ආච්චියම්මගේ මුහුණේ පිළිමිබුව ඇවෙත ඇති කලේ අමුත්තක් ආචියම්මගේ මුහුණේ පෙළිබිබුවාසලින් නිම්නගේ මුහුණෙ පිළිමිබූ දිස්වන ඒ නිමේෂයේ ආචියම්ම මහහඬෙන් කෑගැසන්නට වනාා. ඇග්නස්! මේ බලපා! කෞදනාගේ ගෑණියෙක් මේ ගැතුළෙද මන්දිහා බලන් ඉන්නවා. ඇක්නස්! මේ බලපා කෞද මේ නාකි ගෑනි! බියට පත් නිම්නා කාමරෙන් ඉවතට යන විට රමනි සමග තවත් නැදලාගේපදනෙක් කාමරේට දිවාවා. මොකදම්මමේ? රමණියගේ පිට අතගාමින් ඇයට ලංවූ විට ඇ රමනිවෙත හැරුණේ කිසිවක් සිදු නොවූතරම් සැහැල්ලුවෙන්. ඒසරේ මොකෝමයවුමලක්කොම මට නිිංගිත්තාක් කාන්සිවෙලා ඉන්ඩදියල්ලා කාපුගමම් බඩ පුරෝදාලා වගේ. ආච්චියම්ම කාමරේ කොනක වූ යහන වෙත ඇදෙන ආකාරය දුටු විට යමක් ඇත්තටම සිද්ධ වනා දෙයන්න ගැන පිරිසට මොහොතක සැකයක් දැනනාා. ඒත් ඇක්නස් යැන වචනය මීට මොහොතකට පෙර නොවරදිනසුරු ලෙස මේ පුංචි ෙදර වාතලය තුළ නිනාාද වූබව ඔවුන් නියත ලෙසම දැනසිටියා. යහනේ වැතිරගෙන දෑස්පියාගත් ආචියම්මගේ හත දෝනාවක් කනින පතල්කරුවෙකුසේ ගන සිතිවිලි පස්තට්ටු සිදුරුකරමින් අතීතේ තුළ අස්ථානගත වූ කිසිවක් සොයායාමින් සිටිබව කවුරුත් දැනසිටිය නැහැ. එසේම දෝනාවේ උනුසුම ඉවසමින් හා, පස්වුල සුවඳදට ීඉවකරමින් ඇකේ හිත යමින් සිටින්නේ යළි ගොඩ නොයින ගමනක් බව ඇය පවා මේ මොහොතෙ දැන හිටියේ නැහැ. දරුවන් දෙදෙනෙක් කා දැරියන් දෙතෙනෙකු ගෙන්යුත් ආචියම්මගේ පවුලෙ බාලයා වනේ ඇක්්නස්. ඊළඟට හිටියේ චාලට් එකයන්න ආච්චියම්ම වෙනස අවුරුදු දෙකයි දෙන්නගෙන් ඉස්සල්ලම පෙමහසනක් ැබෙන ඇගනස්ට ඇක ඉසල්ලම පෙන්නන්නේ චාල්ට. ඔවුන් ඒක කියවන්නේ බලපොකුණ පන්සලේ පොකුණළඟ ගල්තලාවක සිටන්. එතකොට ඇක්නස්ට වයිසෞුරුදු දාහතක් විතර ඇති. සිදුවියයුතු ලෙසම ඔබ මේ සිදුවීම පරිකල්පනය කරන්නේ කලු සහ සුදුපාටින් පමණයි. හරියට කලු සහ සුදුපාටට අමතරව වෙනත් කෙසිදු පාටක් ට පෙම්හසුනු ලබෙන ඉදහස්නාවසය හතලෙස් හතේදී ලෝකේතුළ නොපැවතුනා වගේ නමුත් ඔබ ඉක්මනින් වටහාගන්නවා කලුපාටේ සහ සුදුපාටේ විවිධ තීවරතාවන් ඔබ දකින රූපතුළ අඩංගු බව එක්නැස්ගෙහා චාලට්ක අත්තිික හැට්ට සුදුපාටයි හැට්ටාත් කෙලවරෙන් මතුවන ඔඕුන්ගේ මිනිස්සත් හැට්ටේට වැඩා අඩුවෙන් සුදුපාටයි ඔවුන් හැඳසිටින චීත්තවල ඇති මල්වල කෙමිය කළුපාටයි ති ඊටවට අඩුවෙන් කළුපාටයි. ඔන්න ඔය වගේ. ඒනිසා එකල ලෝකය කලු සහ සුදුපැහේ විවිධ මාත්‍රාවන්ගෙන් නිර්මාණය වී ඇති ආකාරය ඔබ අත්වදිනවා. කොහො මහරි, කිරිල්ලපොනේ කුඩා නිවසක ජීවත් වූ ඔවුන්ට ළඟම පන්සල වුණේ බලපොකුණ පන්සල. එදා පන්සලෙේ ගල්තලාව මත ලියවුම දිගහරින විට දැනුන, සිරුර පුරා විහිතකය එමිහිරි හිරිය කාලාන්තරයක් යනතුරු සිහිකරන්නට චාලට්ට හැකිවුනත්. ඒ ඇක්නැස්කි පෙම්හසුන රච්චකයා තම සැමියාපවට පත්වනේ කෙසේ දෙයන්න සිහිකරන්නට ඇකේ හිත නැමුණෙ කලාතුරකින්. දයාාවන් තැක්නස්. ලිපිය ආමන්ත්‍රණේ දකින විට තම හිතේ කොනකින් ගලන්නට වූ ඉරිසියාාව හෙයින් දියපාර පසු කලෙක වරධකාරීත්තුවේ ගංවතුරක් වී. ඇකේ හිතේ එක් සුන්දර පෙදසක් යටකර කැතකර දැමූ පසු ඇ ඒතිස බැලීම අතහැර දැමුව සිය එකම දරවා ලැබෙනතෙක්ම ඇ හිටිය ඒ ගංවතුර සැඩ පහරට හසුව ගසාගෙන යන බෝනිික්කෙක් වගේ මේ ලිපිය කියවා මාසමඟ අමනාප නොවෙනු ඇතැයි සිතනවාය එදින ඔබ දැකීමෙන් පසු මගේ හිතේ ඇතිවී ඇති කැලඹීම ඔබ හට දන්වනු පිණිසයි මාමය ලියන්නට අදහස් කළේ ඔබ දකීමෙන් මගේ සිතේ ඇතිවී තිබෙන කලබලය මට වටහාගන්ට බැරිය ඔබ කාලාන්තරයක් තිස්සේ අඳුනනා කෙනෙක් ලෙස දැනෙන්නේෙ ඇයි දෙයන්න ම මගෙන්ම අසාගන්නවාය සසර පතා පැමිනිායයි ඇතැම් උදවිය කියන්නේ මෙවැනි හැගීම් නිසාවිය යුතුය එතින කියන්නේ වැල්ලවත්ත රෙදිමෝලෙ කම්කරු රැස්වීමක් ඇමතිීමට ඇන්නම් පෙරේර ආපු දවසක් ොක අයගෙන් ලැබුණු ආරංචිියයට ඇක්නස් ගේ ගෙදරති නිතර කියවෙන ඇන්නම් සහෝදරය දැසින් දැකබලාගැනීමට තිබුණු ආසාාවට චාලට් යන්න හිටියත් හිසේ ඇම්මක් ඇගේ ගමනු නවතා දැමූ නිසා ඇගනස් ගයේ එහා ගෙතර සිරිාවතයක්කත් එක්ක ලොකු අය සේම ඇගේ සැමියද රෙදිමෝලි කම්කරුවෙක් ලෙස සේවය කලාා නිදහස්ස පිළිබඳ ලොමු දැහැගන්වන කතා සහ එක්දහස් නවසිය හතලෙස් සතේ මැතිවරණේ උණුසුම විසින් පැතිරුණු අනුරාගෙන් ගැලවෙන්න ඇට්නස්ලට පවා නොහැකිවේ තිබුණා අපි අපේ පන්ති හැඟීම තිියුණු කරපු තරමට තමයි ඔය ටිකක් වැනිෙනසලු මිනිස්සූ ඉස්සරහට තල්ලු කරගෙන අපිට යන්න පුළුවන් වෙන්නේ ලෝකේ පුරාමකම්කරු අරගලි ඉදිරියට යන කාලයක් මේක ඇන්නෙම්ගේ කටහන්නට වඩා ඇන්නෙම්ගේ කඩවසම්කමට ඇස්සලී තිබුණු වෙලාවක තමන් වෙතම බලාසිටිනාා දෑසක් ගැන දැනුණු ගියකින් මෙන් ඇ දෑස් හරවා බලනවිට ඇට ඒ දෑස් බුණ ගැසුුණ ඇනම් තරම් කඩවසම් නොවෝ නමුත් දැවන්ත සිරුරකින් හිබි තරුණයක වූ ඔහු ඇනම්ගේ සහයකයා හෝ ආරක්ෂකයාලෙස පැමිණසිටි කෙනෙක්ද ඇට හරිහට තේරුමක් තිබුණ නැහැ ඒ උුනුසුම් ඇස් ඇස්වල පැටලුණු මොහොතේ තම දෙතුල් මතා අපහසුවකින් තොරව ලස්සන මදසිනහවක් නැගෙන්න්නේ කෙසේ දෙයන්න ඇට ඒ මොහොදේ වටහාගත නොහැකිවෝදයක්. ඒ හැඟුම්බර ඇස් කලාත්මගලෙස රසවිදිනවාවිනම් හිත ඇතුළතින් කම්පනය නොවන්නේ යැයි ඇයට හිතුුණ. පිරිමියෙකුගේ කඩවස්සම්කම ප්‍රතිමාවක් රසවිදින ලෙස විදින්නට හැකිවුනත් ඔවුන්ගේ දෘශ්්‍යමය ඉංගිතියන් තුළ කේතනය කරන හැගීම් සාහිත්‍ය මේ ලෙස කියවන්නට හැකිවුණත් ඒ කිසිවකින් හිතේ ගැඹුරුදැන් උණුසුම් නොවන බව ඇ කලෙක සිට දැන සිටියා ඒත් ඒ ඇයියන්න ඇ ඒවනවිට වටහාගෙන තිබුණි නැහැ එතරම් දීර්ගන වූ ලිපිය අවසන් වන්නේ මීට් ඔබේ ප්‍රේමය සදාකල් පතන සයිමන් යනුවෙන් සදායන්නට පෙර සසයනුවෙන් ලියා කපා දමා තිබුණ ඔහුට ලියවෙන්නට ඇත්තේ සසරපුරා ඔබේ ප්‍රේමය පතන සசைමන් යනුවෙන් අයි චාල්ට හිතුනත් ඇක්නස්ට මුකුත්ම හිතුන ැහැ ඉතිං උඹ මේ මිනිහට කැමතිද තමන්ගේ වචනවල සීතල බවක් වී යයි කාලාන්තරයක් ජැනතුරුම චාලට් සිහි කලාා අක්කට ඔල්මාදது ඇක්නස්ක ස්වරයි වූ ආඩම්බරකමද එසේම කාලාන්තරයක් ඇයට මතක තිබුණා උත්තරයක් ලියපම් මේකට ඒමිනිහ උඹගැෙන බලංඉන්නේ. මගමොකද මගේ කවුරුත් නෙමේනේ? අක්කට ඔන්නල් ලියන්න පුළුවන් උත්තරයක් අක්කගේ නමින්. ඇත්තට මල් ලියන්නද. තමාට එදා එසේ ඇසුනේ ඇයි දෙයන්න චාලට් කිසිදින වටහා නොගත්තද එයින් තම ආත්මයට ඇති වූ බයාතු බවින් කිසිදා ගැලවෙන්නට හැකිවනේ නැහැ. නංගිට අයිති හැම දෙයක්ම තමාටද අයිතියන හැඟීම අක්කාටද, අක්කාට අයිති හැම දෙයක්ම තමාටද අයිතිී යන හැඟීම නංගිටද පුංචි සඳයේ පටන් තිබුණාවුවද මේ සුවිශේෂී මොහොතේ ඒ බයාදු බව චාලට්කේ හිතේ ඇතිවී තිබුණා. කෙසේ හෝවේවා, ආදර හසුන චාලට් තුළ ඇති කළ උණුසුම ඇක්නස්තුළ ඇති කළේ නැහැ. එදාරෑ හැමදාම පරිත්තෙන් එකම රෙද්දක් පොරවා චාල් සමීපේ පැදුරේ නිදන විට, ඇකේ හුස්මෙන් තම හිතර දැනෙන උනුහුම අන් කිසිවකින් නොදැනෙන බව වටහාගනිමින් ඇ වඩා චාලට් වෙත තුරළු වී නිදාාගත්තද චාලට්ෙ සිත කිසිදා නොදටු සයිමන් කෙනෙකුගේ සංසාරගත ආතරේ සොයා සිහිනෙන් සිහිනයට යමින් සිටියා.